දවිරාමෙන් අනතුරුව බනවතක්ව සිටින්නේ මාලිමාව සමගින් අදපසමකින් කතා බස් කරන්නේ තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රමපෙරා මහතා. හොඳයි අමිතුමනි, අපි නැවත වතාවක් පොඩ්ඩක් අමාත්‍යංශ වැඩ කටයුතු ගැන කතා බස් කරලා පොදුවේ කරුණු කාරණා වලට සම්බන්ධ වෙමු. දැන් මේ වන විට පොදුවේ අමාත්‍යංශය තුලින් තාමත් ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතුයි හඳුනාගෙන තිබෙන යම් යම් කරුණු කාරණා තිබෙනවාද? මට වෙලා තියෙන්නේ තිරසර කියන ගමේ අමාත්‍ය සලුත්‍යාගනේ. මට කාර්ය මණ්ඩලෙ මදි. ඇත්ත කතා කරනවා. පුරපාඩු තියෙනවා. පුරපාඩුම ගාත් තියෙනවා. අනිතක හරි කනගාටු දායක තත්ත්වය අදත් අපි කතා වුණේ මේ දක්ෂ නිලධාරී කොළඹට එන්නේ නැහැ. පළත් මට්ටමේ ඉන්නවා. එහෙනම් මොකද පළත් මට්ටමේ ඒ අයට ගෙවල් තියෙනවා. වාහන තියෙනවා. ට්‍රැවලින් හම්බ වෙනවා. ඒ අයට ළමයි ටික හොඳ ඉස්කෝලේ දාගෙන උගන්වනවා. නමුත් කොළඹට ඒ අයට ආවොත් එහෙම ඒක ලොකු හිරවීමක් වෙනවා. ක්වාටර්ස් කිරේ නැහැ. වාහන එතන හිර වෙන්න පුළුවන්, ට්‍රැවලින් වෙන්න පුළුවන්, දරුවෝ ඒ ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේක තුලක අපි කැබිනට්ෙත් මම පෙන්නවා මේ අපිට දක්ෂ නිලධාරී පළාත් මට්ටමේ මෙහාට එන්නේ නැති එක විශාල ප්‍රශ්නයක් කරලා තියෙනවා. දැන් මගේ කිමුක අතිරේකල කම්බුණා. ඊළඟ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එකට ලොකු කාර්ය මණ්ඩලෙ මට ගන්න දෙනවා. විශ්වඥයෝ. දැන් ඒතර කැබිනට් මණ්ඩලයේ කියනවා කැබිනට් මේ සබ් කමිටියේ එක අවුරුදු 60 පැන්නාම මේ කණ්ඩිපා කියලා ප්‍රතිපත්තිය නැතිනේ. ඒතකොට දැන් කොහමද මං අහන්නේ මගේ අමාත්‍යංශය කියමුකෝ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන එක අලුත් මාතෘකාව ලෝකේ. අපි ඒක ඉලක්කයට පසුබෑවොත් අපි පසුබානවා රට ඒ ඉලක්ක වැඩි පිළිලෙන්. එතකොට එහෙනම් එතනදී ඒකෙන් කලුචිතක් අපිට ලංකාවට එනවා. ඊළඟ අපේ සංවර්ධනයේ මේ බලපොරොත්තු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ඒ රේකේ අමාත්‍යංශ වෙනවාද කියලා මම බලන්න ඕන. දැන් මට හොඳ මේකත් තිරිකුණාමලයේ අර තියෙන ගල්ලංගුරු තාපකාරයේ ඉන්දියාවේ පෙත්සමක් ඇවිල්ලා තියෙනවා කියලා අගමැතිවා මට එදා කියනවා. මහලේකම් සයිටිස් එකේ ජෝන් ස්කැන්ලන් එක මුණගැස පාර්ලිමේන්තු ගිහිලාවේ ජයක්‍රම you have to go and inquire into this problem. I said sir still not gazetted. I said I was in abroad for this conference. කියලා මම කිව්වා කම් ගිහිලා ඉන්නවා කියලා. නෝ නෝ you have to go immediately. ඒ කියන්නේ ඊතරම් බලයක් මේකට දීලා යනවා. එහෙනම් මෙතනදී මේ අවුරුදු 60 කියනක තුලක මුද දක්ෂිණ නිලධාරි එන්නේ නැත්තම් කොළඹට. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ උද්ගත්කමින් විශේෂඥ දැනුමින් හෙබි තරුණ පිරිසක් හොයාගන්නට අමාරුකමක් තිබෙනවා. අමාරුකමක් තියෙනවා. ඔවුන් විදේශගතව සිටින නිසා දෙසෙත් නැත්තම් එයත් යම් කිසි ඇති ඊට වඩා මුද දක්ෂිණ නිලධාරි ඉන්න පළාත් මට්ටමේ. මගේ ලේකමනුත් කියන්නේ ඒක අපි කතා වුණේ අපිට මේ අවුරුදු 60 න් අඩු කියන එවැනි දක්ෂයර මම දැන් කීප දෙනෙක් කතා කරනවා. එන්නේ එනත් හේතුව මොකද? අර වගේ අධ්‍යාපනික ළමයි එහෙ නෝනා මෙහෙ කියයි නැත්නම් ක්වාටර්ස් ප්‍රශ්න එනවා වියදම වැඩි කොළඹ. ඉතින් මේක තුලක මේ හැටියේ කියන ප්‍රතිපත්තියේ මම කැබිනට් එකේ දැන් ඉස්සලත් කතා කරලා දැඩි ලෙස මට කතා කරන්න වෙනවා. මොකද මගේ තියෙන මේ රේකේ ඔක්කොම විශ්වාසකින්ගේ මට මොකද මේ එන්න ලංකාවට ලක්ෂ 25ක් සංචාරක වෙනවා කියමු. මේකේ 80%ක් මම බය නැතු කියනවා. මේකේන අපේ නැෂනල් පාක්ස් වල සොලිජිකල් මැරයින් එකේ වඩනිකල් මේ ඔක්කොටම යන්නේ සංචාරක වෙන්නේ මේකේ. එහෙනම් මම මේ රටේ ආදායම් උත්පාදනය කරන අමාත්‍යංශය. හොඳ, ඔබතුමාගේ අමාත්‍යංශයයි පරිසර අමාත්‍යංශයයි වෙනස් වෙන්නේ මොනවාද කාරණාවල? පරිසර අමාත්‍යංශයෙන් තියෙන පරිසර සංරක්ෂණය ජනතුමා ගත්තා වැලිපස් වැනි ගල් වැනි දේවල් වල. ඒතර ඒක ජනතුමා ගත්තේ එතන මෙයා කණ කියලා. ඊළඟ ජනතුමා යට තමයි වනජීවී දෙපාර්තමේන්තුවේ තියෙන 13% ලංක කැලැභූමියේ. වන සංවර්ධන මේකේන ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ කියන ජනතුමා දෙන්නේ ඒකේ 13% කියදෙන. ඒතර මේ 29% ක වගේ ප්‍රමාණ කැලෑ තියෙන්නේ. ජනතුමා ඉලක්ක කරන තිරසර කියන එක්සත් ජාතීන්ගේ වායු ගෝලීය අරසකන පරිසර හිතකාමිකන කියන 32%ක් කරන්න. එන මේ තුලක ජනතුමා ගත එක හොඳ මොකද දැඩි අම්පි තීරණවල ගන්නවා ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මෙන්න මේ තුලක තමයි අපි ක්‍රියා කරන්නේ. එහෙනම් මෙතනදී අපි පරිසර අරස කරන්න ඕන. පළමුවෙන් මම එකක් කියන සංචාරකෙන් කියන නිමේ අපිට කරන්න. අපි ඉස්සෙල් අපේ රටේ ජනතාව දරුවන්ට මේ මගේ රට මේ පරිසර ආසකන ගහකොළ සතා මොකද ලෝකේ මේ වගේ සම්පත් වෙන රටක් ලෝකේ නැහැ. මේ කුඩා දූපත වගේ. අපි මුද රහතක් නිකුත් කෙරුවා එදා ගෝල් මුද්‍රේ. ටොප් 7 කියලා. අප්‍රිකාවේනේ 5 තැන ටොප් 5. මහා ලංකාවගේ සියගුණයක් ලොකුයි. එහෙනම් ඒ වගේ අක්කර ලක්ෂ ගණන් කෝටි ගණන් තියෙන දැනක අපේ මේ කුඩා දූපතේ ටොප් 7 කියන සත්තු වර්ග 5-7ක් එන ඒ වගේ රටක් මේ රට. එහෙනම් මේ තියෙන තුලක අපි සංවර්ධන කිරීමේදී
අපි වැඩිපිළක් ක්‍රියාත්මක කරලා ඉලක්කේ හැබැයි මම දානවා. දැන් මේක කියන්නේ විෂන් ඉන්ටුමිෂන්. විෂන් ඉන්ටුමිෂන් කියන්නේ අපි ඉලක්කහ ඒකට යෑම. ඒතර ඒ තුනක තමයි මේ තියෙන අපි යන්නේ ප්ලෑන් හදලා තියෙනවා. උදෑ මතුමන දැන් වනජීවී සම්බන්ධයෙන් මේ මාතෘකාව ගැන කතා බස් කරනකොට කෙනෙකුට නිරන්තරයෙන්ම මනසට එන කාරණාවක් තමයි වනජීවී මිනිස් ගැටම. දැන් වනාලි මිනිස් ගැටම. දැන් මේ කාරණාව ගැන විටින් විට ජනමාධ්‍ය හරහා අප තොරතුරු වාර්තාවන් ලබා ගන්නවා. ඒ ගැටුම කෙලවර වෙලා නැහැ. දැන් ඔබතුමාගේ අමාත්‍යාංශය සඳහා හරහා මේ වෙනුවෙන් මොන වගේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කළා තියෙන්නේ? මේක ඉවර නොවන ගැටුමක්. අලියාගේ කැලයට සත්වයාගේ දැන් මම මින් ඉදිරියට කියන්නේ මිනිස් අලි ගැටයක් කියලා. මම කියන්නේ මිනිස් සත්ව සංගීතියාව. දැන් ඇහුවොත් මට සාකච්ඡා වලට ගියාම කියන්නේ වඳුරු ගමට ඇවිල්ලාලු. මේ කොළඹත් ඉන්නවා. ඔව්. මොනරු වෙනවලු. දැන් කටුකම්පල මමනේ දැකලා මම කුඩා කාලේවත් මොනරු. දැන් මොනරු කටුකම්පල කියන්නේ මේ තෙත් කලාවේ කටුකම් දිනු ආසනේ පිරෙලාලු. නැ වඳුරු වෙනවා. බලුවරස් වෙරිලාලු. මේ සහජීවනයේ කියන එක තුලක මේ අලියා කියන එක ක්ෂේත්‍රයක තියෙන ඇත්ත. හැබැයි ලෝක උරුමයක අපිට සලියා හරි වාසනාවන්ත පින්වත් අලියෙක් අපි කරඬු ගිනියන. ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ මේකයි. අපිට බැලුවාම කිලෝමීටර් 3500ක දැන්ට අලිවැටි කම්බි ගහලා තියෙනවා. තව 3500ක් ගහන්න මේ අයි තනිතර කරද්දී අලි අපිට පාර ගහනවා කියලා. කැලෑ ඉරි කරලා දිනවා හරි. ඉතින් තව 3500ක් මතක තියාගෙන මේ 3500ට අපි වියදම් කරද මේ රටේ සල්ලි ජනතාවගේ මිලියන 10000ක් මේ මිලියන 10000ක් අපිට කන්න දෙන්න තිබුණා වැවහ දන්න තිබුණා එහෙනම් තව ඒ වගේ තව නමුත් මේකේ අවසානයක් නැහැ කිව්වේ අලියා කියන්නේ හරි බුද්ධිමත් කෙනෙක් මෙයා මොකද කරන්නේ කම්බිය කඩන්නේ කම්බිය යටින් යෑමේ ප්‍රවෘත්තියක් තියෙනවා කම්බිය කියන්නේ මෙහෙමයි එක්ක කොටයක් ගේනවා නැත්නම් ගහ පෙරලනවා කොටයක් ගෙනල්ලා ගහලා යනවා නැත්නම් දලාතා දලෙන් කඩනවා මේ ගමු කියනවා දලෙන් කඩනවා ඒ වගේ බුද්ධියක් තියෙන කෙනෙක් තමයි අලියා කියන්නේ. ඉතින් අලියාට බඩගින්නේදී එයා කරන දෙයක් නෑ. ඒ කැලාවල දැන් බලුවොත් එමේ යාල වෙන තැඟවල උඩවල එහෙම අනවශ්‍ය වර්ග මේ වර්ග පළවෙලා තියෙනවා. ඉතින් ඊළඟ හරක් ඉන්නොත් උඩවල අපේ යා උමාවය මෙහි ඉන්න මාදුරේ 35000. මේකේ මාසයට නුඟක් කට්ටියක් ඉන්නවා. ඉතින් මේ අලියාට කන්නේ නෑ. එතන මොකද එන්නේ ඒ නිසා අලියා කොහරි කන්නේ නෝ බඩගින්න. එහෙනම් එතනදී අපි දැන් පටන් ගන්න තියෙන්නේ යාල උඩවල වේ අනිත් වෙනවලත් වල් ඒ අනවශ්‍ය කස්කල් වල ඒක පළවෙනි සබදාර්ම එන විදිහට අපි කරන එකක්. මේ කම්මි වැට අලියාගේ විසඳුමට අපි මෙච්චර දේශපාලක නිලධාරින් බැන්නේ එකනේ කිරුවේ නෑ. මම කියන ජනතාව බාර ගන්න ඕන. මේ මායිමේ ගමේ ජනතාව සංවිධානයක් ගොවි සංවිධානය වගේ ඒ මොකද මට පැමිණෙනවා එයායිම කියනවා අවල දර ගේන්න කබානි ගියා කලක් අස් කබල ගේන්න ගියා වැලි ගේන්න මම අහනවා එතකොට ඔකට ඇතර මොකද කරන්නේ ඒ නිසා මම කියන්නේ අපි ගමනේ ජනතාවට එයාට මයින් බල ඉන්න ඒ වගේ කීම දීලා අලිය කැමතිද වර්ග තියෙනවා ගස් මොනවද කටු වර්ග ගන්න දෙයි ගහ හන තල් ගහ අපි තල් ගස් ලක් පැල ලක්ෂ දෙකමරක් ඇට යාපර දිසලේකම් සල්ලි දෙවල දෙකයි 50 කට ගෙනා එතකොට කටු අනු ධර්මයක් තියෙනවා එහෙම. ඉතින් මීමැනිවා මීමැසි පිටි ආදෑම කිනෝ. ඉතින් ඒවා කරන්නේ මීමැස හොයලා දාන්නත් ඕන. ඉතින් අපි දැන් මේ ජනතාවට තමන්ගේ මායිම් වල දෙහි දානවා නම්. ඒ දෙහි දානවා නම් අපි ඒක පළවට ගවන්න ලෑස්ති. එයාට සුවඟ ආදෑමකුත් වෙනවා. ඊළඟ අපි දැන් වැඩි කරලා තියෙනවා සජි ප්‍රේමදාමතුමා ගේ කැඩුවොත් ඒ ගයක් හදලා දෙන එකට. ඔහුගේ අපි ජනවාරි 8 ඉඳලා ගිය අවුරුද්දේ අපි ඒක දැන් ක්‍රියාත්මක කරන යනවා. ඊළඟ ස්පීසනගේ පවුලේ මැරුණා නම් සමෘද්ධිය උපරිම දෙන්නේ ඇයිට දිගටම එකක වුණා. මගේ අමාත්‍යාංශයෙන් ජීවිතයක් නැති වෙච්චාම අපි ලක්ෂයේ ඉස්සර දුන්නේ. ඒ දෙගුණේ මම කියන මීට වැඩි කරන්න ඕන. ඊළඟ භෝග විනාශ වුණා නම් කෘෂි රක්ෂණ මණ්ඩල එකත් එක්ක අපි දැන් මෙයා කරලා සාකච්ඡා එක වෙලා ඉන්නවා. ඒ නැති වෙච්ච භූමි ප්‍රමාණයට දිසා ලේකම් ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරී කමිටුව සාධිරාම අපි මේ වන්දියකට දෙන රක්ෂණේ. ඒක නිසා මේ තුලකින් ජනතාව අධාරිමත් කරනවා අර වෛරය නැති කරගෙන තමන්ගේදී අරස වෙනවා තමට ආදායමක් වෙන මාර්ගයක් ඇති කරනවා මේ සහජ විනයක් ඇති කිරීමක් එකපාර බෑ දීපලයක් තමන් දාලා හිටවන එක ඉන්නවා තල්කා කවුරු හතරක් ඇදෙනවා ඒ නිසා කෙටි මධ්‍ය කාලීන දීර්ඝාන කම්බි ගැසීම తాවකාලිකයි ඒ අතර අර වගේ මාර්ගවලින් අපි ඇති කරනවා ඒක පන්ති තියෙනවා මේක අවබෝධ කරන අයට පරිසරයත් එක්ක මේ ගහසත ආදරෙන්
යන්නේ කියන එක. හොඳයි බත්තුමනි, දැන් මේ ආකාරයේ කිසියම් ගැටලුවක් පැනනගුරු වහාම රටේ සාමාන්‍ය ජනතාව මේ 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 ප්‍රදේශවාසීන් යොමු වෙන්නේ වනජීවී නිලධාරි කාර්යාලයට. දැන් මේ වෙන විට ශ්‍රී ලංකා පුරා ව්‍යාප්ත වෙ සිටින වනජීවී නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත්ද ඔවුන්ගේ අඩුපාඩුකම් තිබෙනවා? හරි කනගාටුයි කියන්නේ. බොහොමද අහපු එක. මම කියන්නම් මේ නිලධාරිතර මම හිතන්නේ වහල් විදියට වැඩක නිලධාරි වෙන සම්බන්ධයක් කියන්නේ. මමත් බොහොම තදින් කෙනෙක්. මමත් මෙයාට විවේචන කළා. නමුත් බලද්දී මේ මායිම් ගම්මානේ කියලා මේ ඇති කරලා කරගෙන ගිහිල්ලා මෙයාට වාහන නැහැ. ඇත්ත කතා කරමු. අද මේ වගේ පස්කුණයක් නැත්තම් මම කාඩරයක් හදනවා දැන්. මම කියන මට කරන්න අමාරු කියලා. ඒ පස්කුණයක් වුණා මේ මායිම් කියන ප්‍රදේශ ආරක්ෂක නිතර. ඒ කියන්නේ වනජීවී නිලධාරීන් පුදුම ජීවිතයක් කියන්නේ මේ මිනිස්සු පැය 24ම දැන් බලන්න රාලියෙක් ඇවිල්ලා දෙන්නේ මෙරුවා මේ කුකුල නිකවැටි. ඔව්. මම ගියා. ඒ අලියා ඉන්නවා. අලියට වෙඩි දීලා වගේ ඉන්නවා. ඒ අලියා හරි තර්ජනයකද පසු වෛද්‍යවරුන්ගේ වර්ජනයක් තිබුණා. ඒක ආතයි ඊවර කරගත්තා. ඒ දීමනල් ඉල්ල තව වැඩි කරලා ඉල්ල. ඒක මගේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ වනජීවී නිලධාරීන්. ඒක බදා සාකච්ඡා තියෙනවා. ඒ අලියා ඇල්ලුවා. ඉතින් ඒ වගේ අපිට සීමා වුණු දැන් දැන් වෙන අලි කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මේ නිලධාරි මේ නිකවැටි ඉන්නේ අලි නිලධාරි දෙන්නේ. නිකවැටි වෙන විශාල ආසනයක කොහොමද මේ නිලධාරි දෙන්නේ කරන්නේ? සහයට නැහැ. වාහන නැහැ. මොකක් කුලියට ගන්නද? ඉතින් මේ தත්ත්වය මම දැන් කාඩරය හදන්න කිව්වා ලේකම්ට. මම தත්ති දෙකක් දුන්නා. දැන් වනජීවී දෙපාර්තමේන්තුව බොටනිකල් සූලිජිකල් මැරයින් හා අපේ දින මේ මේ සස්ටේනබල් වෙන වෙන එකක් නේ. මේ ටිකට මට නිලධාරි වැඩ කරලා සහායකාටි වැඩි කරේ නැත්නම් සංචාරක වෙනකක් ගෙන යන්න බෑ. දැන් යාල ගන්නකො. නිමාඩු කාලේ වාහන 750ක් ගියා. යාලට මේ කානිවල් එකක් වගේ. ඉතින් කොහෙද ඉන්නේ අපේ ගයිඩ්ලයින් ඉන්නේ 70යි. අද ඊයේ අන්න අද උදේ පණිඩක් කරන වෑන් එකක් කැබ් එකක් අර මගේ සතේ ගාව ගිහලා හදිසිය ගිහලා දාන්න ඉතින් පෙරලිලා. ඒතර තුවාලෙලා ළමයි ගේම. මම කො මාසයක් ඒ වාහනේ තහනම් කරා. පරිශ්‍රමයෙන්. කට උත්තර දෙන්න එක්කෙනා ආර්සක නැදුවත් තහනම් කණිවා. තමන්ට තියෙන පාර යනවා මිසක් ඊට ඇඩට යන්න නෙමෙයිනේ. ඒ වගේ අපිට දැඩි වෙන්නේ ඊළඟට ඒක නිසා සේවක පිරිස අපිට වැඩි කරන්න වෙලා තියෙනවා. මොකද මේ රට ප්‍රධාන ආදායම් ලබන රාජ්‍ය අමාත්‍යාංශයක් ආයතන මගේ මාත්‍යාංශ කියලා මම කියනවා. හොඳයි අමාත්‍යපනි, දැන් මහමැති වර්ණයේ ප්‍රචාරණ කටයුතු නිරත වෙද්දී සහ එක්තරා ආකාරයක ඡන්ද පොරොන්දුවක් ලෙස තිබුණ රැකියා දශලක්ෂයක්. දැන් මේ රැකියා දශලක්ෂයක් උත්පාදනය කිරීමේදී කියන ඔබතුමාගේ අමාත්‍යාංශයේ හරහා තිතාමත්ම ලොකු කොටසක් වෙන් කර ගන්න පුළුවන්. ඒක තමයි ඒ කරන්න බණගරේ මට මුදල්. මොකද දැන් එදාත් කතා වුණේ මේකේදී අපේ චරිතරත් මහත්තයා තගුද මහත්තයා උත්සවකට ආවා. අපිට ට්‍රස්ට් එකක් දාන්න කිව්වා. මේ මුදල් බණගරේ දෙන මුදලින් අපි ගියපාර මිලියන 3000 කණක් අපි ගල දුන්නා. මම හිතන මේ ගමන සංචාරකිනේ ඔක්කොම ටිකට් වික්කාම මිලියන 5000 6000 අපි දෙනවා. එහෙනම් මේකේ අපිට භාගයක් ඕනා. කාඩරේ අනුමත කරලා දෙන්න අපිට බැහැ. අයි මේ රටේ අපි මුදල් උත්පාදනය කරනවා. එහෙනම් අපි රැකියා විශාල සංඛ්‍යාව දීම ඉදිරි වැඩි වෙන සංචාරක මගේ මතයෙන් ලෑස්ති මේ ඔක්කොම පුණුකන් ළමයිට තරුණ රැකියා සංචාරකංශි ඔවුන්ට ඉංග්‍රීසි නැත්නම් සංචාරක හෝටල් වැඩ ගන්න බෑ. ඊළඟ අපේ ගයිඩ්ලා ඉංග්‍රීසි ටිකක් හරි තියෙනවා. ඊළඟ ගස්කොලම් ගැන දැනීමක් තියෙන්න ඕන. මේවා ඔක්කොම අමතක කරලා තිබුණා. ඒ නිසා විභාග වගේ තියන්න ළමයිට. ඒ තියලා AI ගහකොල ගැන හෙව සුද්ධ හෙව දිදිශක ලංකාවේ කෙනෙක් මේ සතා මොකද්ද කියලා හෙවත් කියන්න තියෙන්න ඕන. මූලික දැනීමක් මෙයාට දෙන්න නැතුව අපේ මේ රට ඉදිරියට යන්න අමාරුයි. හොඳයි, දැන් තිරසර සංවර්ධනය කියන මේ මාර්තුකාව අලුත් වෙනකොට මහනගර සංවර්ධන කියන කාරණාවත් මේ වගේම අලුතින් මේ කරුණා. දැන් අමාත්‍යතුමනි, තිරසර සංවර්ධනයේ ඔබතුමාගේ මේ අමාත්‍යාංශය අතර යන කරුණු කාරණා එක මහනගර සංවර්ධන සැලැස්ම යම්කිසි ආකාරකින් ගැටෙනවද කොයි දිහරි? නෑ, ඉතින් අපිට ගැටීමක් නෑනේ. ඒ නගරනේ කරන්නේ. නමුත් එකක් මා තියන්න, මම සමීක්ෂණය මගේ මේක බැලුවේ කොළඹ මේ නගරේ ඔබතුමීලා දන්නෙත් නෑ. වෙට්ලන්ඩ් කියන දූපත්ත් කලාපිය දූපත් වෙන 62ක්. මම වයිල වනජීවි දෙපාර්තමේන්තුවේ කාර්යාලේ ඉඳලා අමාත්‍යාංශ ඉදිරියේදී මම විරලා රෑ 10ට ඉඳලා යද්දි මට අදහන්න බැරුණා ඉත්තාව ජෝඩුවක්. අමාත්‍යාංශලා තිනවා ඇලබෙතර යනවා මේ මඩගුරු වගු පෙතර. මම නවතන බලන් හිටියා. ඒතර වනජීවි දෙපාර්තමේන්තුවේ ඇල තිනවනේ. කාර්යාලේ ඉස්සරහ තියෙන ඇල මේ කලපොල්ට සම්බන්ධයෙන් විශ්වාස කරන අපේ ගම්වල වැව්වල දකින්න ඇති ලූලා ආඳා
මගුර වැනි ඔක්කොම මේක ඉන්නවා අල්ලන්නේ මටම පුදාන්න බැරි. ඒ නිසා මේ කොළඹ සංචාර කොළඹ මේ අය ගිහලා අපේ අයට කොහෙද යන්නේ තියෙන කැසිනෝ එකට. නැත්නම් මේ ගෝල් ෆේස් පාක් එකට ගිහලා මොනවාරි බීලා විනෝදෙන එක. නෑ. මේ 62 මම දැන් අඳුරාගෙන කැබිනට් එකත් කියලා මම මේකේ මේ 62 තින්න සත්තු. මුගටි වගේ ඉන්න පුළුවන්. ඊළඟ කුරුළු වර්ග ඉන්නවා. හැම ඒ වගේ පක්ෂිකෙන් ඉන්නවා. ඊළඟ ඒ ගස් වර්ග තියෙනවා. ඒ නිසා මේ දූපත් එක තියෙන මොරටු දෙහට එනක. එහෙනම් එතකොට මෙතනදී සංචාරකෙන්ට ළමයිට අධ්‍යාපනයට බෝටු සේවයක් දාලා මෙයා කරුවොත් විශාල සංචාරකෙන් ඒක දියන්නේ. ඊළඟ පුළුවන් අපිට බෝට් හවුස් ඇති කරලා අදේවිගේ තියෙන මේ පාර්ලිමේන්තු මෙහා හවුසට ගිහිල්ලා කෑම කන්නේ යන්න පුළුවන්. එතකොට දේවී එක ඒ වෙලාවේ කරලා තියෙනවා මොරටු ඉඳලා ඕපන් යුනිවර්සිටි ගාවට ඒ ළමයි විශ්වවිද්‍යාල ළමයි හිමේලේ තියෙන රුපියල් 10000 කරලා දෙන්න. එළදිගේ. ඔව්. එහෙනම් ඒකෙන් පාර යන ගමනාගමන අඩු කරන්න මම කැබිනට් එකේ කිව්වා. නිවාසිරි පාර්ලිමේන්තුවට මම කියලා තිනවා. ඒ නිසා මේක වෙනම ප්ලෑන් එකක් විදියට. ඒ කරුවට අපි ඒ කොළඹ සංවර්ධන මෙට්‍රොපොලිස් මේක ගැටරක් අපේ නෑ. නමුත් පරිසරය ආර්ථ කරන මොන ගොඩනැගිලිවලින් අපි කරන්නේ. දැන් මේ වායුගොල කොළඹ ගන්න. උදේට බලන්න. කොච්චරක් තියෙනවද දුම් වායුවක්. මම කැබිනට් එකේ ඉඳලා සුමාන දෙක දිස්සෙල්ලා. ජනාධිපතිනි ඉඳලා කාර්යාලේ ඉඳලා එළියට ඇවිල්ලා. මට මේ ටෙලිකොම් ටවර් එක පෙවුන්නේ නෑ. මට බයක් ඇති වුණා. එහෙනම් මේ වාහන 500,000ක් විතර කොළඹට එනවා. මේ පිරිසු මේ වායුගොලේ ලංකාව කොළඹ බොහොම ආඩම්බරයෙන් අපිට තිබුණා. අපි දෙල්ලි වගේ විනාශ වෙන්නද ඉන්දියාවේ චීනෙ බෙජින් වගේ අපි විනාශ වෙන්නද මේ වායුගොලේ උතුර විශාල දුම්වලුවක් එනවා. හොඳයි. දැන් ඔබතුමාගේ විශේෂපතෙන් බාහිරව අප නැවතව තව රටේ පොදු ප්‍රශ්න කෙරෙහි වටපිටාව ගැන යොමු වෙමු. දැන් යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කිරීමේදී අමාත්‍යතුමනි මහජනතාව බලාපොරොත්තු වන කරුණු කාරණාවන් ගොඩක් තිබුණා. දැන් නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේ හුරු ඇල්ලීම දූෂණ වංචාවම කිරීම සහ ආර්ථිකමේ වශයෙන් යම් යම් ප්‍රතිලාභ මේ ආදී කරුණු කාරණා බොහොමයි. සමස්යාක් විදිහට ගත්තොත් ඔබතුමාට මොන වගේ හැඟීමක් තිබෙන්නේ? ජනතාව බලාපොරොත්තු වන දේට මොන වගේ සාධාරණයක් ඉෂ්ට වෙලා තිබෙනවද? ජනතාව ජනතාව කියන්නේ ජනතාවට ආසයි ඉක්මනින් අරගන්න. ජනතාව අද අපි බලන්න අද අර සීනිය අල්ලේ කාපු කියන්නේ අර මට මතකයි බවර සමාගමේ විතර නිකවට ඉඩමක් ඒ කාලේ දැන් පොසඹයි මේ සුද්ද බලාගෙන හිටියලු අපි වැඩ කරන ගෑනුලා කට්ටිය ඉස්සර මට පියා කිව්ව කුඩා කාලේ වතුල අපිත් තිබුණා අර අල්ලේ සීනිය කරන් ඉස්සර කෝපය අරගෙන බොනවා ටික කරා සුද්ද කෝපය කියලා තේ තියාගෙන විශාල සීනිය පොට්ටක තියලා සුද්ද තේක බොන්න පොට්ටක හිතන බිවලු එහෙම ආර්ථික කියන්න බෑ. අපේ ජනතාවට අපි අවබෝධ කරන්න අපි මේ වැඩපිළිවෙල තුලින් අපේ අගමැතිතුමා ගිස්සුමානිත් පාර්ලිමේන්තුවේ කිව්වේ මම ලක්ෂ 10ක් රැකියා දෙනවා කිව්වා. මම මේක ඉෂ්ට කරන්න තෙල් මිල බැස්සත් එක්තර මට්ටමින් තියලා අපි විශාල සහන රාශියක් දීලා තියෙනවා. එහෙනම් ඒකේ තුලින් සංවර්ධනය කිරීම දෑවන්ත. ඒතර මේ කරන මෙගාපොලිස් කියන්නේ මේ නගර දිනු කෙරෙහි විශාල රැකියා එනවා. විශාල සංවර්ධන පටන් ගන්නවා ඒක පැත්තකින්. ඊළාට මට දීලා තියෙන මුදල් වලින් මම කරන වැඩ පිළිවෙල වගේ අනිත් අමාත්‍යංශයත් තියෙනවා. එහෙනම් අපේ සංචාරකෝ ලක්ෂ 25ක් එද්දි අපිට හෝටල් උගක් ඕන. අපේ ළමයට හොඳට උගන්වලා හෝටල් වැඩ කරන දාන්න ඉංග්‍රීසි ඕන. එහෙනම් මේ තුලක ඉදිරිය ඇති වෙන්නේ රාජ්‍ය සේවයක් නෙමෙයි. ලෝකේ රාජ්‍ය සේවකයෙක් ඉන්නේ කුඩා වෙනවා. පෞද්ගලංශයක ආර්ථිකයක් ඇති වෙන්නේ. පෞද්ගලංශ කියන්නේ මේ ලොකු කම්පැනි කාරු නෙමෙයි. ගමේ ඉන්න කුඩා එක්කෙනා තමයි ඔය නාවලක මුදලාලි මහත්තයලා කටු කම්පැනි ටික එක්කනේ. මේගේ එක්කෙනා. ඒ වගේ සෙන්නන්තිනිස් කියන්නේ ඥානම් පිල්ලේ බෝතල් එකව කරපු කෙනෙක්. එයා කෝටිපති ඒක තමයි ආර්ථිකය කියන්නේ. හොඳ දැන් මහජනතාව ටිකක් බරක් අඩු කරගෙන ජීවත් වෙන්නට හිතුවනම් ලෝක වෙළඳපොලේ වාර්තාගත ලෙස තෙල් බැරලයක විල පහල යද්දී ඇයි ඒ වගේ සහනයක් ජනතාවට ලබා දෙන්නේ මෙතරම් පරක්ක වෙන්නේ? සූත් ක්‍රමයක් දැන් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරයි එක්තරා මට්ටමක. අපි තෙල් මිල බැසීමේ සහනය කියන එක අපිට එතනින් අපිට අද බලවහම ආර්ථිකයේ ලෝකයේ විශාල පසුබෑමක් තියෙනවා. ඒකනේ තෙල් මිල බැහැලා තියෙන්නේ. චීනයේ ආර්ථික කඩාවැටලාද? මා ලොකුට අපිට පෙනුනේ චීනය මහා පාප උලම් බැලුමක් වගේ එක ගිනිගියේ පිටරට තමන්ගේ බඩු ඉක්ිනීම
अमेरिका के लिए लंका लोके मुंब संचार रटाक बैनती रटाक ऐना इतने मुखदी आयोजक बलन मे लोके तमंगे आयोजनक निका निमे तमंगे दीपल हमकर दाड़ी मासे आयोजन का रटक स्थावर देशभान स्थावर प्रतिपत्ति सहन इलाट सामकामित सहजीवन ये लांकिक जीवतन पुरेश अन्े तुलाई मे लंका हितागरी अवृद्ध तुलाकी विशाल आयोजन पसुगे क्रियात्मक संवर्धन पारिपाटी बांडागारी सली नेतु बैंक दिखे राज्य बैंक पौधल बैंक सली आरगन को पटांगण को सली दीपंक युवा महाजन सली बैंक दीना टेडर रखने सीएट तुलसी आरसी पंसी नग्गला पार आरोना बजेट की अमति कल आई पत्थम आप हेजिंका परिसर बलिवेने अपेट हित काम දෙහෙමනම් අපි බලනවා සාකච්ඡා කරලා අපි මේකට ගැලපෙන විදිහට අපි තරස පරිසර මෙහෙ නැති විදිහට ඒ ඔය අක්කර 500ක් දාද්දී මූද එක පැත්තෙන් ගිලාපක් මේ කඩාගෙන යන්න පුළුවන් මොකද මූද රැල්ල එන සබාධර්මයට අපි විරුද්ධ යද්දී මේක දෙහිවල පැත්ත මේ මුරටුව පැත්ත මේ කොල්ලු පිටි පැත්ත අපි දන්නේ මේ මේ කොයිද කියලා ඊළඟ අර පැත්තේ කඩ වත්තල පැත්ත මොනවා වරානගරයේ සම්බන්ධ ඉදිකිරීම සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයෙන් ආందోళනාත්මක මත එවකට පැවතිය. නමුත් අද වෙන විට වරානගරයේ නැවත වතාවක් ඉදිකිරීමට යෝජනා වෙනකොට මේ වෙනස්කම් ගැන වැඩි කතා බහක් නැහැ නේ මත. මේ ඔක්කොම ඇගීම් සමාලෝචනය කරලා ඒ තොරතුරු වාර්තාල අරගෙන තමා ඒ වාර්තාවල උඩ තමා මේ අයට එක්ක අපි සාකච්ඡා කළා ක්‍රියාත්මක කිරීමේ දෙන්න යන්නේ සාකච්ඡා ලිතුලක මේ ක්‍රියා කරන ये पार अभी हेतु आयत मंगिता मे हईवे गट वड़ा दंगा मे कुलम नगर वाहन लक्ष पाक कुलम नगर अद गैसेनो फिटिंग कुटुब इंत पार्लमेंट पेय कामर दिखाने परसर दूसरेनो मे उड अभी दम हईवे दंगे रजट वीद बला मेगा पोलिस तुलाक मेक तुल अभी हदंडी लिना हाईवे वाहन वाहन कटेट कर दर कुछ तेलपिचे अद वाहन ट्राफि ब्लॉक वाहन गिय बॉक्स विनाशन पत्र बोलना इंजन बेनो वेस्टेज कुछ खाले कुछ पतेनासापू मुदर तीन हाकिनो अभिवेचन कारण मट प्रश्न तीन मगे मार्च आंसर तीन हमारे तीन मे एयरपोर्ट बडनिकल का उद्यद उद्यान ये उद्योग उद्यान मम डिलदार मंगयान हमे कंबला लंका हम दिशा मर बारती इवे सैट अंबा हर अवबोध मन बागे लीलदार की मंबल पड़ती मम गी बल लाभ बटनकल का अड़ूल मन दख दंगे दीवन कर अपने वाहन बैग एक हदन इक संचार संचार देश इलाट कतर में नव तीन पुलवां पड़ी लघु मे हदन हर आद उत्पादन इतने दीवन मटक प्रश्न तीन अरे ईट तीन एबिलिपीट पारी अखर पंसी सफारी पाके सफारी पाके अभी तरह इसलिए पंसी
බජට් එක 1600ක් කියලා. නෑ. වියදම් කරලා තියෙනවා මිලියන 1450ක්. මේ මිලියන 1450 වියදම් කරලා මෙතන මොනවද කරලා තියෙන්නේ? කොන්ක්‍රීට් බැමි ටිකක් තියෙනවා. දැල් ගහලා තියෙනවා. ගොඩනැගිලියක් දාලා තියෙනවා. බස් පහක් ගෙනත් තියෙනවා. මාසෙට 2 ලක්ෂ 90000ක් ෆිනෑන්ස් කරනවා මේ කම්පැනියට. මේ කම්පැනිය කිව්සුම අනුව සංචාරකයන් මේ සවාරි පාකේ මෙයා කරන විදිහට හදු බස් පහක් අයිච කියන වර්ගයේ 2 ලක්ෂ 90000ක් දැන් නිකන් ගෙවනවා. අය ඇවිල්ලා කිව්සුම කරලා. ඒතර මේ 1450ක් වියදම් කරලා අගුවෙතුමා දන්නේ නැහැ මේක. එත සයිටේ සෙක්‍රටරි ජෙනරල් මම මුණගැසුවා පාර්ලිමේන්තුවට ගියා ගියා. මොකද සර් දේස් ප්‍රොබ්ලම්. මේ මේක මම දැන් ටීම් ඇදලා ටොප් ලෙවල් ටීම් ඇදලා ඊයෙදන් දැන් ඔඩිටර්ස්ලා දැන් චෙක් කරනවා. ඒ නිසා ඒක මට පටන් ගන්න පුළුවන්ද කියන එකත් මට ප්‍රශ්නයක්. මේ දෙක බොඩ්නගල් එකයි සොලිජෙගල් දෙක එකට තිබ්බා නම් වතුරක් නැහැ එතන. හොඳයි. ඔබේ කුසිටිනේ මාලිමාව සමගින් මේ නැවතත් මාලිමාවතුරෙන් විරාමයකටයි අවස්ථාව රැඳී සිටින්න ආරාධනා කරනවා තවදුරටත් අප සමගින්.